ඔන්න මැතිවරණයාවත් ජනාධිපතිවරණයාවත් ඒ වගේම මහමැතිවරණයාවත් අපි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අති විශිෂ්ට ජයග්‍රහණයක් කරන්නට අවශ්‍ය කරන පසුබිම මේ පොළොව මත පැල කරලා තින්නේ. ඒක නිසා අපිට කිසි ගැටලුවක් නැහැ. මොන මැතිවරණයාවත් අපි මේ මැතිවරණට සූදානම් හැම වෙලාවම අපේ පක්ෂයේ යම් තීන්දුවක් ගත්තා නම් ඒ තීන්දුව රට සහ රටේ ජනතාව වෙනුවෙන් ගන්න තීන්දුවක්. ඒක නිසා බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ තීන්දුව ගත්තා නම් ඒ එවැනි මතයක් ඉදිරිපත් කරා නම් ඒ මතය තුළ බොහොම අර්ථපූර්ණ වෙච්ච වැඩපිළිවෙලක් තියෙනවා. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාර්ශ්වය හා අඳු කුමාර දිසානායක යන ඒ නායකින් දෙදෙනාගේ පාර්ශ්වයන් දෙපැත්තම කියන්නේ පොහොත් වල මේ අපිට අභියෝගය අභියෝගය කවුද කියන එක පිළිබඳව ඔය විවිධ මත සහ විවිධ දේශපාලන අදහස් ඉදිරිපත් කරන පටු දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන අය යම් යම් ප්‍රකාශ නිකුත් කරාට සැබෑ ලෙසම මේ භූමියේ රාජපක්ෂවරු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල ගත්තන් පස්සේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට දැඩිව ආදරය කරන පිරිසක් මේ රට තුළ ඉන්නවා. ඉතින් ඒ අය මං හිතන්නේ බලාපොරොත්තුව ඉන්නවා ඊළඟ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණද එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමගි ජන බලවේගයද ජයග්‍රහණය කරන්න කියන එක පිළිබඳව උන්ට හොඳ මතය අවබෝධයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි පැහැදිලිවම කියන කාරණය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔය කියන අනිකුත් පක්ෂවලට වඩා මේ භූමිය තුළ ඒ වගේම ජනතාව තුළ ඉතාමත්ම ඉහළ මට්ටමෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් ඒක නිසා අපි බිමේ දේශපාලනය කරන අය අපට පැහැදිලිව දක්නට තියෙන කාරණයක් තමයි විවිධ කුමන්ත්‍රණ සහ විවිධ මත ඉදිරිපත් කර කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැල්ලුවට ලක් කරන්නට උත්සාහ ගත්තට ඒ අයට තේරෙයි දැනෙයි මැතිවරණයක් තිබ්බට පස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කොයිතරම් ආදරය කරන පිරිසක් ඉන්නවද, ඒ වෙනුවෙන් කැපවෙන පිරිසක් ඉන්නවද, ඒ ජයග්‍රහණය කරන්නට අවශ්‍ය කරන සියලු පසුබිම කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියන එක පිළිබඳව ඉතාමත්ම හොඳින් ඔය කියන පටු දේශපාලන පක්ෂවලට දැක ගන්නට සහ දැනගන්නට පුළුවන් වෙයි. මේ වසරේ ජූලි මාසේ වෙනකම් මැතිවරණයක් තියන්න එපා, ඒ ක්‍රියාදාමයෙන් අනතුරුව තමයි මැතිවරණයට යන්නේ කියලා. දැන් අපි දැක්ක විවිධ පාර්ශ්වය ඔබතුමාලාගේ ආණ්ඩුවට චෝදනා කරන ඔබතුමාලා මේ IMF යෝජනාවලිය අනුව ක්‍රියා කරන ආණ්ඩුවක් කියලා ඉවරයි. ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. එක එක්කෙනා එක එක විවිධ මත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ඒ අයට මාතෘකා නැති වෙනකොට කුමන හෝ මාතෘකාවක එල්ලිලා ඒ මාතෘකාව ජනගත කරන්න උත්සාහ ගන්නවා. ඒක ඉතාමත්ම අසාර්ථක වෑයමක්. මොකද අපි පැහැදිලිව දන්නවා ඒ අය දවසින් දවස මාතෘකා ගොඩනගනවා ජනතාව වෙනත් වෙන දිසාවන්වලට යොමු කරන්නට. නමුත් අපි පැහැදිලිවම කියන කාරණේ තමයි අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා යම් තීන්දුවක් ගත්තා නම් ඒ තීන්දුව මේ රටේ ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් ගත්ත තීන්දුව. ඒක නිසා හෙට දවසෙත් යම් මට්ටමකින් එතුමා තීන්දුව තීරණ ගන්නවා නම් ඒ තීන්දුව තීරණ ගන්නේ රට සහ ජනතාව ගැන හිතලා. ඒක නිසා අපි ඔය විවිධ මත ඉදිරිපත් කරන විවිධ චෝදනා කරන අයට පිළිතුරු ලබා දීදී ඉන්නවට වඩා හොඳයි. අපි අපේ අරමුණ තියෙන්නේ මේ රට සහ ජනතාව ජනතාව වෙනුවෙන් අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් හැම පහසුකමක්ම අපි ඒ ජනතාවට ලබා දෙන්න ඕන. මොකද ජනතාව දැඩි ආර්ථික සහ සමාජීය දේශපාලන පීඩනයට ලක් වෙලා ඉන්න අවස්ථාවකදී තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වගකීම ගන්නේ අනිත් අය වගකීමෙන් පැනලා යනකොට. ඉතින් ඒක නිසා අපි ඒ අය දැන් කියන දේවල් පිළිබඳව අපි ඒ තරම් ගානකට ගන්නෙත් නැහැ, අපිට අවශ්‍යතාවයකුත් නැහැ. නිවැරදි වැඩපිළිවෙල විතරයි අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නෙ. වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමාගේ විවිධ ප්‍රකාශ හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඔබතුමාලගේ ආරම්භක පක්ෂය මේ ඉතාමත් විවිධාකාර මති මතාන්තරවලට ලක් වෙලා තියෙන මේ දවස්වල මොකද හිතෙන්නේ ඔබතුමාගේ ප්‍රකාශ සම්බන්ධයෙන්? ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේ මව් පක්ෂය. අපි ඉතාමත්ම දැඩිව ආදරය කරන එදා වගේම අදත් අද වගේම හෙටත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේ ගරුත්වය තියෙනවා, ආදරය තියෙනවා. නමුත් මේ නායකත්වයේ පිළිබඳව මං හිතන්නේ ඒ නායකත්වය පැහැදිලි මතයක ඉන්න කෙනෙක් නෙවෙයි කියන එක පිළිබඳව
පල්ලෙහා ඉන්න පාක්ෂික ජනතාවත් අවබෝධ කරගෙන තියෙනවා. අපි මේක අවබෝධ කරගත්තේ දැනට වසර ගණනාවකට උඩදී. ඔහුගේ නායකත්වයේ ඔහුගේ වැඩපිළිවෙල සහ ඔහු අරගෙන යන පක්ෂයේ අරගෙන යන කනත්තට දක්කගෙන යන වැඩපිළිවෙල පිළිබඳව අපි මේක දැනගත්ත නිසා තමයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ නිර්මාණය කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපි වෙනම තරඟ කරන්න කියලා තීරණය කරේ. ඒ ඉතාමත්ම හොඳ තීන්දුවක්. අද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියනම් අපට අත්වන ඉරණමත් ඉතාමත්ම කනගාටුදායක ඉරණමක්. හැබැයි අපි පැහැදිලිවම කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සදාකාලිකවම බුද්ධි කරන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. ඒ නිසා ඒකට නිවැරදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න හොඳ නායකත්වයක් ඉන්න ඕනේ. මේ නායකත්වයේ පිළිබඳ මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය පවා දැඩි කලකිරීමෙන් ඉන්නේ. ඒ නිසා තමයි එතුමා මේ උදේ ගන්න තීන්දුව රාත්‍රියේදී වෙනස් වෙනවා, රාත්‍රියේ ගන්න තීන්දුව උදේදී වෙනස් වෙනවා. ඒ නිසා එතුමා එක ස්ථාවරයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියට ගෙනියන නායකත්වයක් නෙවෙයි. ඒක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. අපි පැහැදිලිවම කියන කාරණයක් තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂයත් ගොඩනගන්න නිවැරදි නායකත්වයක් ලබා දිය යුතුයි. ඒ අය ඒ ඉන්න පිරිසවක්වත් මේ පිළිබඳව හොඳ අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. Dasatha News ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට Supreme TV ඔස්සේ. දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න.